ආයුබෝවන් ඔබ අදත් පැතිකඩ වැඩසටහන සමග ගුරුවරු තවමත් විරෝධතාවල ඊයේ ස්ථාන ගණනාවක විරෝධතාව තිබුණා ජනාධිපති ලේකම් කාර්යාලයට වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් ගමන් කළා මේ තත්ත්වය ඉස්සරහට ඇදෙමින් පවතිනවා රාජ්‍ය ප්‍රකාශයට පත් කළා තියෙනවා පාසල් වල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට සේවයට වාර්තා කරන්නට කියලා නමුත් ගුරු වෘත්තීය සමිති කියන්නේ ඒ සඳහා තමන්ගේ ගැටලු විසඳෙන තෙක් සේවයට වාර්තා කරන්නට තමන්ගේ අරමුණක් නැති බව. ඒ නිසාම මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද අපි පැතිකඩ වැඩසටහනට සජීවීව සංවාදය සඳහා ආරාධනා කළා ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මැතිතුමාට. සුබ දේශනා. සුබ දේශනා. මුලින්ම මම ඔබතුමාගෙන් අහන්න කැමතියි දැන් ඊයේ जनाधिपति लेखम कार्यालय ළඟට ගියා जनाधिपति अतिरेक लेखमवरेक ඇවිල්ලා ඔබත් එක්ක සාකච්ඡා කළා ගුරු වැටුප් විදුහල්පති වැටුප් විෂමතා වලට රාජ්‍ය පැත්තෙන් මේ වෙනකොට යෝජනා කරලා තියෙන්නේ මොකක්ද ඇත්තටම දැන් ඊයේ අපි කරපු උද්ඝෝෂණ ක්‍රියාවලියෙන් පස්සේ අපි ප්‍රදේශ හතරකින් රත් පෙළපාලි හතරක් ආවා ඇවිල්ලා අපි ජනාධිපති කාර්යාලය ඉස්සරහා උද්ඝෝෂණයක ක්‍රියාමාර්ගයක් ගත්තා. ඒකෙදි පැහැදිලිවම කියන්න ඕනේ ජනාධිපති අතිරේක ලේකම් කෙනෙක් ඇවිල්ලා කිව්වේ අපිට ජනාධිපති ලේකම්වරයා කමිටුවක් පත් කරනවා. ඒ කමිටුව සති දෙකක් තුල වාර්තාවක් හදලා මේකට පිළිතුරක් ලබා දෙනවා කියන කාරණාව. නමුත් අපි දන්නවා පෞගිය සතියේ කැබිනට් මණ්ඩලයට අධ්‍යාපන ඇමතිවරයා 7/22 දින ඇති කැබිනට් පත්‍රිකාවක් දැම්මා. විශේෂයෙන් අපේ යටුප ගැටළු විසඳන්න සුබෝධනී කමිටුව වාර්තාව ක්‍රියාත්මක කිරීමටත් ඒ වගේම අතුරුවැට මේ ගුරුසාව විදුහල්පති සේවාවන් සංවර්ධ සේවා බවට පත් කිරීමටත්. එතකොට මේ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් අපිට අග්‍රාමාත්‍යවරයාත් එක්ක අපේ සාකච්ඡාවක් තිබ්බා ගිය සතිය අඟහරුවාදා. ඒකෙදී අපි ඒ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් එයා අරන් තියෙන තීන්දුව තමයි කැබිනට් අනු කමිටුවක් පත් කිරීම. අපි ඒකට විරෝධය පළ කරා. ඊට පස්සේ නැවත කිව්වා මේ සතියේ සඳුදා මෙහෙම සුදුමක් ලබා දෙනවා කියලා මේ සතියේ සඳුදා ඒ කැබිනට් මණ්ඩලයේ තීන්දුව සම්බන්ධයෙන් අඟහරුවාදා බන්දුල ගුණවර්ධන ගාමිණී ලෝකේ සහ අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් සමග සාකච්ඡාවක් තිබා වුන් කිව්වේ අයවැයෙන් මේකට විසඳුමක් ලබා දෙනවා කියලා. ඒක අපි ප්‍රතික්ෂේප කරා. ඊට පස්සේ දැන් තීරණයක් ගත්තා ලබන සඳුදා එන කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගන්නවා කියලා. කැබිනට් මණ්ඩල 3යි දැන් තුන්වෙනි කැබිනට් මණ්ඩලයේ සඳුදා. එහෙම දිදී තමයි ඊ ජනාධිපති ලේකම් කාර්යාලය කිව්වේ සති දෙක කාලයක් නැවත ගන්නවා කියලා. ඉතින් සමහරවෙන්න දැන් ධාරා කීපයක් තියෙනවා. එකක් තමයි අග්‍රාමාත්‍යවරයා සමග ඔබ කරපු සාකච්ඡා, අනිත් පැත්තෙන් තියෙනවා කැබිනට් පත්‍රිකා. දැන් තුන්වෙනි මානයක් මේකට ඇවිල්ලා තියෙනවා. මේ ජනාධිපති ලේකම්වරයා මේ පිළිබඳව කමිටුවක් පත් කිරීමට තියෙන අදහස. දැන් මේ පැති කීපයකටනේ යන්නේ. දැන් ඒක තමයි දැන් මේ ප්‍රශ්නෙට අදාළ විසඳුමක් ඇත්තටම ලබා දී යුතුයි. ඇත්තම කිව්වොත් දැන් අපි දන්නවා දැන් විශේෂයෙන්ම දැන් මේ 7/22 මේ ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවේ 2021යි 7/22 ඉදිරිපත් කරපු මේ කැබිනට් පත්‍රිකාවේ පැහැදිලිවම අපේ ගැටලුව ඉතාම නිරවුල්ව තියෙනවා. දැන් මේ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කරන්න කියලායි අපි කියන්නේ. දැන් මේ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් ජී.එල්. පීරිස් ඇමතිවරයා පෞගේ අඟහරුවාදා කිව්වේ ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් ලියන්නේ මමයි මේක අතින් ලිව්වේ කියලා. අදර මේකේ පැහැදිලිවම කියලා තියෙනවා මේ ගුරුසාව විදුහල්පති ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. දැන් කියන්නේ ගුරුවරයා විදුහල්පති මානව සම්පතට කැසෙවිලා වැදගත් කාර්යභාරයක් කරන ප්‍රධාන සාධකයක් වන බැවින් ගුරුසාවේ අනිකුත් සේවාවන්ගෙන් වෙන්කර සුවිශේෂ සේවාවක් ලබාපත් කර ගැනීම වැදගත් වේ. ඒ බව 2008 10 දින ලබා දී ඇති නඩු තීන්දුවේ ශ්‍රේෂ්ඨාධිකරණ අවධාරණය කර ඇත කියලා පටන් ගන්න පළවෙනි පැරග්‍රාෆ් එක. ඊළඟට මේකට ගිය ආණ්ඩුව දාපු කැබිනට් පත්‍රිකා සහ ඒ කැබිනට් පත්‍රිකාවල කියන දේවල් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ ක්‍රියාවලිය සාධාරණීකරණය කරලා තියෙනවා. මේක කළ යුතු දෙයක් කියලා මේ අනිකුත් සේවාවන් සැසඳීමේදී ගුරුවරුන්ට දැන් මේක පැහැදිලිව තියෙන කාරණාව තමයි දකුණු ආසියා යුරෝපයේ බොහොමයක් රටවල ගුරුවරුන්ගේ වැටුප් දල අනිකුත් රාජ්‍යන්ගේ වැටුප් දලට වඩා ඉහළ මට්ටමක පවතින නමුත් අප රටේ පවතින තත්ත්වයන් ගුරුවරුන්ව විද්‍යාපතිවරුන් වෙත ඉමෙව ඇත්තේ අනිකුත් රාජ්‍ය සේවාවන්ට සසඳු කළ ඉතා අඩු වැටුප් තලයක කියලා පැහැදිලි මේක ලියලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේකේ තියෙනවා පළදායි සේවාවක් ගන්න ගුරුවරුන්ට මේ වැටුප් විෂමතා નિවරදි කරන්න ඕනේ කියලා මේක යුක්තිසහගත සටනක් කියලා මේ කැබිනට් පත්‍රිකාවේ ලියලා තියෙනවා. දැන් ඒ ඔස්සේ නේද ආණ්ඩුව පැත්තෙන් කියන්නේ අපි මේක අඳුරගෙන තියෙනවා. ඉස්සරහා අයවැයේදී 2022 සඳහා වන අයවැයේදී මේකට විසඳුමක් දෙන්නම් කියලා දැන් ඔබ මේ කැබිනට් පත්‍රිකාවේ තියෙන කරුණු එකඟ වෙමින් මේ විසඳුමක් ලබා ගැනීම සඳහා වන ගමන් මාර්ගයට විරුද්ධ වෙන්නේ ඇයි? නෑ දැන් මේ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක අපි කියන්නේ. දැන් මේ කැබිනට් පත්‍රිකාව දැන් අඟහරුවාදා තිබ්බ අමතිවරු සමග සාකච්ඡාවේදී මේ අමතිවරු කියන්නේ මේක කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක කරන්න එකඟ නැහැ කියලා. සුබෝධනේ කමිටු වාර්තාව ක්‍රියාත්මක කරන්න එකඟ නැහැ මේ කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප කරනවා අය. ඒක නිසා ඒගොල්ලෝ කියන්නේ අයවැයෙන් මේකට යෝජනාවක් දෙනවා කියලා. අයවැයෙන් දෙන යෝජනාව මොකක්ද කියලා අපිට කියලා නැහැ. අපි යව මොකක්ද අයවැයෙන් දෙන්නේ කියලා. අයවැයෙන් දෙන එකක් ගැන අදහසක් නැහැ. ඒක නිසා අපි කියන්නේ ඊටාම නිර්වල් කැබිනට් පත්‍රිකාවක් තියෙනවා මේ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කරන්න. තාම සාධාරණ ඉල්ලීමක්. දැන් අධ්‍යාපන අමාත්‍යාංශය ගුරු සංඝන් එක්ක සාකච්ඡා කරලා අධ්‍යාපන යෝජනාව ක්‍රියාත්මක කරන්න ඒක ක්‍රියාත්මක කිරීමේදී රජයේ සෙසු සේවාවන් එක්ක ඇති වෙන ගැටුම වළක්වා ගන්න නඩු තීන්දුව පාදක කරගන්න ඒක තියෙනවනේ පැහැදිලිවම නඩු තීන්දුව පාදක කරගන්න ඉතින් ඉස්සරහට යන්න. ඉතින් මේකයි අපි කියන්නේ. දැන් මේ අතරම රජයේ පැත්තෙන් ප්‍රකාශයට පත් කළා තියෙනවා සේවයට වාර්තා කරන්න කියලා ගුරුවරුන්ටත් විදුහල්පතිවරුන්ටත් අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට පාසල්වල. දැන් මේකට අනුගත වෙන්නේ නැහැ වෘත්තීය සමිති. දැන් මේක තවත් මානයක්. ඒ කියන්නේ එක පැත්තක ගුරු වැටු ප්‍රශ්නය අනිත් පැත්තේ මේ චක්‍රලේඛ වලට අවනත නොවීමේ ගැටලුව. දැන් මේ ප්‍රශ්නය තව පළල් වෙනවානේ. පැහැදිලිවම අපි 12 වෙනි අපි මේ ගිමාස 12 වෙනිදා තමයි පටන් ගත්තේ අපි ඔන්ලයින් ක්‍රියාවලියෙන් ඉවත් වීම. එතකොට අපි ඒක අර ඒ ක්‍රියාවලියෙන් පස්සේ අපි ගත්තා විශේෂයෙන් సౌందర్య ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල පෙරපූර්ණ වලින් ඉවත් වීම. ඊළඟට අපි ගත්ත ක්‍රියාමාර්ගය තමයි විභාග සඳහා ආයතනපත් ඉදිරිපත් නොකිරීම, විභාග රාජකාරී ආයතනපත් ඉදිරිපත් නොකිරීම, විභාග වල උසස් පෙළ විභාගයේ ඇගීම් වලට ආයතනපත් ඉදිරිපත් නොකිරීම. ඒ ක්‍රියාමාර්ග ගණනාවක් ගත්තා. එහෙම අරන් තියෙද්දී අශෝකද මේ ඉරිදා අවස පහට විතර අධ්‍යාපන ලේකම්වරයා නිකුත් කරන ලිපිය සඳුදා සේවයට වාර්තා කරන්න කියලා. ඒ කියන්නේ පාසල් වලට කිසිම සූදානමක් නැහැ. පාසල් අඩු ගානේ පිරිසිදු කරලා නැහැ. ළමයි ගෙන්නන්නේ නැහැ. මේ පරිසරය තුල ඔවුන් කැඳවනවා මේ ගුරුවරුන්. හැබැයි අනිත් පැත්තෙන් බැලුවොත් කාර්ය මේ තීරණය ගුරුවරුන්ට විතරක් විශේෂයෙන් ගන්න තීරණයක් නෙවෙයි. පොදුවේ රාජ්‍ය සේවය පෞගේ සෞන්දර්යලා නැවත ඒ දක්වා මාස ගණනාවක් තිබුණේ චක්‍රීයව සීමිත පිරිසක් රාජ්‍ය සේවයට කැඳවීම. නමුත් පහුගිය සඳුදා ඉඳලා සියලු දෙනාම සේවයට කැඳවනවා. මේක පොදුවේ පොදු රාජ්‍ය සේවය සඳහා ගත්ත තීරණයක් නේ. ගුරුවරුන් සඳහා මීට ප්‍රථම කැඳවුවේ අවශ්‍ය අවස්ථාවලදී පමණයි. පොදු රාජ්‍ය සේවයේ කැඳවීමට ගුරුවරු අදාළ කරගත්තේ නැහැ. කොවිඩ් 1-2 වගේ අවස්ථා කීපයකදීම. ඒ කියන්නේ ගුරුවරු කැඳවන්නේ පාසල් විවෘත කරොත්. ගුරුවරු පාසල් ලෝක සමහර පාසල් වල ගුරුවරු 200 300 ඉන්නවා. එතකොට ඒ අයට ඔක්කොම එක දැන ඇවිල්ලා ඉන්නද නිකන්. එතකොට ඒක නිසා ගුරුවරු කැඳෙන්නේ නැහැ කවදාවත් ළමයි කැඳවන්නේ නැතුව. දැන් සාමාන්‍යයෙන් කරේ පාසල් විවෘත කිරීමට සතියකට කලින් තමයි ගුරුවරු කැඳවන්නේ. දැන් මෙතන පැහැදිලිවම ඉරිදා අවස තමයි තීරණය කරන්නේ. තීරණය කරලා එන්න කියන මේක සම්පූර්ණයෙන්ම අපේ අරගලයේ මොට කරන්න ගුරුවරු බිය ගන්නවන්න සැලසුම් සාගත ක්‍රියාවක්. මොකද අඟහරුවාදා පැහැදිලිවම අපි සාකච්ඡා කරපු වෙලාව ඉල්ලීමක් කරා මේ සතිය අඟහරුවාදා ඇමතිවරයාගෙනුත් ලේකම්වරයාගෙනුත් ඔවුන් දෙදෙනාම පොරොන්දු වුණා මේක අපි ඉවත් කරනවා. මේක අපිට ජනාධිපති ලේකම් එක සාකච්ඡා කරලා තමයි ඉවත් කරන්න කියලා. නමුත් ඊයේ දවසේ ආයි ලිපියක් නිකුත් කරනවා එන්න කියලා. අපි පැහැදිලිවම තීරණයක් කරන් ඉන්නවා 2,47,000 ගුරුවරුත් 16,000ක විදුහල්පතිවරුත් මේ පාසලට නොයන්න. මොකද තීරමක් නැතුව මේක ඇඳවලා දින ළමයි නැහැ. මොකක් හරි වැඩක් තියෙනවා නම් කමකුත් නැහැ. මේක පැහැදිලිවම අපේ අරගලේ මොට කරන්න ගත්ත ක්‍රියාමාර්ගයක්. ඒක නිසා ශක්තිමත් සියලු ගුරුවරු විදුහල්පතිවරු පාසලට සේවයට වාර්තා කරන්නේ අපි මේ ප්‍රශ්න විසඳනකම් අපි ස්ථාවරව ඉන්නවා. දැන් ඔබතුමා කිව්වා ගුරුවරු පාසල් විවෘත නොකරන මොහොතේ සේවයට කැඳෙව්වොත් ගුරුවරු ඉස්කෝලේ යනවා ළමයි ඉස්කෝලේ නැහැ. එතකොට ගුරුවරු एक रस वेला कटयुतु करना मेक सौख्य පැත්තෙන් බලද්දිත් ගැටලු මතු කරන කාරණේ. දැන් මේකම නේද අනිත් පැත්තෙන් මතු කරන්නේ මේ මොහොතේ මේ පාරේ කරන බිමේ කරන විරෝධතා තුල සෞඛ්‍ය අභියෝග මතු වෙන බව මේක මම හිතන්නේ තර්ක කරන්න දෙයක් නැහැ. ලොකු සෞඛ්‍ය අභියෝගයක් තියෙනවා. මේ ගැන අපි සැලකිලිමත් වේ යුතුයි නේද? දැන් පැහැදිලිවම අපි සැලකිලිමත් තමයි. මොකද දැන් අපි දන්නවා දැන් මේ ගැටලුව දැන් කැබිනට් මණ්ඩල 3කට ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ ගිය සඳුදා මේක විසඳනවා කියලා කිව්වා. එහෙම විසඳුවා නම් උද්ඝෝෂණ ඇති වෙන්නේ නැහැ. ඊළඟට මේ සතිය සඳුදා මේක විසඳුවා නම් උද්ඝෝෂණ ඇති වෙන්නේ නැහැ. දැන් ලබන සතියට ගිහිල්ලා තිනවා. තව සති දෙකකට ජනාධිපති ලේකම්වරයාත් තල්ලු කරලා තියෙනවා. ඒතර අපි කියන කාරණාව තමයි අපි මේ උද්ඝෝෂණවලදී නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරනවා. අපි පැහැදිලිවම මුඛාවරණ පැළඳීම සැනිටයිසර් කිරීම පුළුවන් තරම් අපි සමාජ දුරස්ථභාවයේ රකිමින් තමයි මේ සියලු උද්ඝෝෂණ කරන්නේ. එතකොට දැන් අපි ආණ්ඩුව Tamanට ඕන දේවල් කරන්නේ මිනිස් ජනතාවගේ ගැටලු විසඳන්න නැහැ. ගොවියෝ උද්ඝෝෂණ කරනවා. ගුරුවරු උද්ඝෝෂණය කරනවා. දැන් ගොවියන්ගේ පෝර ප්‍රශ්න ගැන ආණ්ඩුව සෙලෙන්දි වගේ නා පෝට් සිටි පනත කියන ඒවට විරුද්ධ උද්ඝෝෂණය කරනවා. බැරිද එතකොට? ඒ වගේම අපි දන්නවා කොතලාවල විශ්වවිද්‍යාල පනත කියනවා. ඒකට උද්ඝෝෂණය කරන්න බැරිද? අපි අපේ උද්ඝෝෂණය ඇත්තටම වහන වෙලාවේ එතකොට අපි දුරස්ත භාවයේ සියලු දේවල් තිබුණා. ඉතින් එතකොට දැන් මේ සෞඛ්‍ය ගැටලුව කියන කාරණාව ආණ්ඩුව මතු කරන්නේ මේ අරගලයේ මර්ධනය කරන විනායත් උද්ඝෝෂණය කරනවානේ. ඉතින් මේක වළක්වා ගැනීම රජයේ වගකීමක් නෙවෙයිද? ප්‍රශ්නට විසඳුමක් ලබා දීම නෙවෙයිද මේ විසඳුම? දැන් අලුත් මාදිලියක් අපි දකිනවා මේ මෝටර් සයිකල් වලින් යන රථ පෙළපාලි. මේක මේ අර පාරේ පයින් යන විරෝධතාවලට වඩා වෙනස් මේ අලුත් ස්වරූපයක් අරගෙන මේ කොවිඩ් 19ත් එක්ක නෑ අතරම අපි කල්පනා කරේ අතරම දැන් එතනදිත් අපි කල්පනා කරේ අතරම ගුරුවරුන්ට පාවිච්චි කරන වාහන මොනවද කියන එක. ඒ වගේම ගුරුවරුන්ගේ පීඩාව මොකද්ද? ගුරුවරුන්ට දැන් මුණ දෙන තත්ත්වය මොකද්ද? ඕන් ඉන්න තැන මොකද්ද? කියන එක අපිට පෙන්වන්න ඕන කරලා තිබ්බ ජනතාවට. ඒ වගේම පාලකයන්ට. ඒ වගේම අපිට අතරම අපි ඊයේ සංවිධානය කරේ එදා අඟහරුවාදා මේ සමුදා කැබිනට් මණ්ඩලයේ අඟහරුවාදා සාකච්ඡාවේදී ඔවුන් ගුරුවරු රැවටීමට භාවිතා කරපු මේ අයවැය මේ ප්‍රශ්න විසඳනවා කියන එකට උත්තරයක් දෙන්න ඕන කරලා තිබ්බා. ඒක තමයි ක්ෂණිකව සංවිධානය කරලා අපි කොට්ටාවෙන් ඒ වගේම මොරටුවෙන් බලිසරෙන් ඒ වගේම කඩවතින් අපි පෙළපාලිය අතරක් අපි ආවේ. අපි මීට වඩා ක්‍රියාමාර්ගත් සැලසුම් කරලා තියෙනවා කියලා අපි කියන්න කැමති මේක ජයග්‍රහණය කරනවා. ඊයේ ඔබේ කණ්ඩායම ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිට විරෝධය දැක්වුවා. එතන රැඳී සිටියා. යම් සාකච්ඡාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් පැමිණියා. අතිරේක ලේකම්වරයෙක් ඇතුළු. මේට පස්සේ සමහර ගුරුවරුන්ව PCR පරීක්ෂණ සඳහා සමා වෙන COVID-19 රෝගී තත්ත්වය පිළිබඳව පරීක්ෂණ සඳහා ගෙනහිල්ලා තිබුණා නේද? නෑ. ඉස්සෙල්ලාම කළේ අත්අඩංගුවට ගැනීම. අපි දැඩි පිළිකුලෙන් එලා දකිනවා මේ ක්‍රියාමාර්ගය. අපි උද්ඝෝෂණය කරන්න එනකොට ජනාධිපති කාර්යාලය ඉස්සර දෙපැත්තෙන් පාරවල් වාලා පොලිසිය දෙපැත්තෙන් පාරවල් මේ උද්ඝෝෂණය කරන්න නිදහස ඉඩ දුන්න ජනාධිපති කාර්යාලයට ඇතුළට යන්නත් දුන්න මේ ඔක්කොම කරලා මේ ඔක්කොම ඉඩ දීලා මේ අපි දැක්කා එතන මේ මාජන සෞඛ්‍ය පරීක්ෂකවරු 3-4 දෙනෙකුත් හිටියා. එතකොට මේ සියලු දේවල් වෙලා ආපහු යනකොට මාලිගාවත් දෙමටගොඩ පැලියගොඩ වගේ ඒ වගේ වැල්ලවත් මේ පොලිසි වලින් යන ගුරුවරු මේ උද්ඝෝෂණ ඉවර වෙලා යන මේ අහිංසක ගුරුවරු තමයි අත්අඩංගුවට ගත්තේ. ඕන අත්අඩංගුවට ගැනීමක් කළේ. අත්අඩංගුවට අරගෙන ඔවුන්ට බරපතල ඉන්නවා මේ අත්අඩංගුවට ගත්ත අයගේ අතර 16 දෙනෙක් ඉන්නවා කාන්තාවෝ. එතන ඉන්න එක ගුරුවරියා තමන්ගේ දරුවට කිරි දෙන මේ අයට බෙහෙත් අවශ්‍යයි. කිසිම දෙයක් නැහැ මේ අත්අඩංගුවට අරගෙන වරාය පොලිසිය අතුරට ගෙනිච්චේ. මේ අය වෘත්තීය සමිති නායකයෝද එහෙම නැත්නම් මේ විරෝධයට පැමිණි පිරිසද? මොකද අපි මේ දෙක පැහැදිලි කරගන්න ඕනේ ජෝසප් ස්ටාලින් මැතිතුමනේ. දැන් මේ සියලු දෙනා මේ ක්‍රියාමාර්ගයට ආපු අය. ඔතන පැහැදිලිවම විදුහල්පතිවරු දෙන්නෙක් ඉන්නවා. විශේෂ බුත්පිටිය ඉස්කෝලේ විදුහල්පතිවරයා ඉන්නවා. ඒ වගේම මොරටුව ප්‍රදේශ විදුහල්පතිවරයෙක් ඉන්නවා. මේ විදුහල්පතිවරු ගුරුවරියන් මේ සියලු දෙනා ඊටාම උද්ඝෝෂණ ඉවරලා සාමකාමීව යන ගමන් තමයි ඒගොල්ලෝම නවත්තලා පොලිසිය වලට ගෙනිච්ච අපි ගියා මාලිගාවත් පොලිසියට මාලිගාවත් පොලිසිය දිගුවා අපිට වරාය පොලිසියට එන්න කියලා වරාය ගේට්ටුවෙන් ඇතුළට යන්න දෙන්න වරාය පොලිසිය තියෙන වරාය කටයුතු වලට වරායට යන්න දෙන්න සමහර නීතිඥ මාතෘ කණ්ඩායමක් වෙන නුවන් බෝපගේ සේනක පෙරලා වගේ තරුණ නීතිඥ කණ්ඩායමක් ගිහිල්ලා ගියා ඒ වගේම ඊට පස්සේ ආපු සුනිල් වටකල වගේ නීතිඥ මාතෘ වලට ඇතුළට යන්න දුන්නේ නැහැ මොකද්ද මේකේ තියෙන නීතිඥ මාතෘ වලට ඇතුළට යන්න දුන්නේ අපිට යන්න දුන්නේ නැහැ එයාට බලන්න දුන්නේ නැහැ එතකොට දැන් මොකද්ද මේ නීතිය දැන් ගිහිල්ලා රඳවගත්ත පොලිසිය තවමත් පොලිසිය ඒගොල්ලෝ එතකොට දැන් මේගොල්ලන්ට ඊයේ ඇන්ටිජන් පරීක්ෂණයක් කළා ඇන්ටිජන් වලින් අපි දන්න විදිහට සියලු දෙනා නෙගටිව් ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදන වෙලා නැහැ කියලා ඇන්ටිජන් පරීක්ෂාවෙන් තීරණය වෙලා තියෙනවා එතකොට තවත් තියන් ඉන්න දැන් මේගොල්ලන්ට ඇඳුමක් මාරු කරන්න ඇඳුමක් නැහැ තමන් ඇඳන් ඉන්න සාරිය පිටේ මේ ගුරුවරුන් ඔබ දන්න මොනතරම් අපහසුතාවද ඊයේ පාන්දර මේ උද්ඝෝෂණ වලට එන්න සමහර අය කරුණාකරව ඒ වගේම ඈත ප්‍රදේශ වලින් ආපු අය උතන ඉන්නේ උදේ පාන්දර ඇඳගත් ඇඳුම් ඒ ඇඳුම් පිටින් ඇවිල්ලා ඒ ඇඳුම් පිටින් තියාගෙන එට උසාවියට ඉදිරිපත් කරනකම් ඒ ඇඳුම් වලින් ඒ කියන්නේ අද උසාවියට ඉදිරිපත් කරනකම් ඒගොල්ලෝ ඒ ඇඳුම් පිටින් ඉන්නේ ඉතින් ඇත්තටම මේක ප්‍රජාතන්ත්‍රවාදීද අපි යන්නේ මොකද මෙතන තියෙන ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණය කරන්න ඉඩ දෙනවා කියලා පෙන්වමින් යනකොට අත්අඩංගුවට ගැනීම හරියද අපි පැහැදිලිවම මේකට එරෙහිව ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්නවා කියලා. හැබැයි පොලිසිය පැත්තෙන් කියුණා මේ අයගේ අනන්‍යතාවය පරීක්ෂා කිරීම තමයි කරුණේ මේ ගුරුවරුද මේ අනන්‍යතාවය පරීක්ෂාවක් කියලා කරුණේ. දැන් අනන්‍යතාවය පරීක්ෂා කරන්න පුළුවන් පොලිසියට. පොලිසියට අයිතියකුත් තියෙනවා. අපි නෑ කියන්නේ අනන්‍යතාවය පරීක්ෂා කරලා පොලිසිය තියාගෙන පොලිස් ජීප් වලින් අරගෙන පොලිස් වරාය පොලිසිය අතට ගිහලා කාටවත් බලන්න දෙන්නේ නැතුව අඩු ගාන වෘත්තීය සමිති නායකයින්ට නීතිඥයන්ට බලන්න දෙන්නේ නැතුව මේ රඳවගෙන ඉන්න එකේ තේරුම මොකද්ද මේක මේ අනන්‍යතාව පරීක්ෂාවත් මේ කරන්නේ මේක සම්පූර්ණ වැරදි ක්‍රියාවක් මේක අපි දන්නවා දැන් මේ වෙනකොටත් මේ ක්‍රියාවට රිව මේ රටේ සියලු වෘත්තීය සමිති දැනුවත් කරලා තිනවා සියලු සංවිධාන දැනුවත් කරලා තිනවා මේක මේ රටේ අහිංසක ගුරුවරුන්ට ගත ක්‍රියාමාර්ග මේකෙන් අපි දන්නවා මේ ක්‍රියාමාර්ග ගන්න එකම හේතුව මේ රටේ ගුරුවරු බිය ගැනීම උද්ඝෝෂණ වලට එනවා නම් එන්න එපා කියලා බය කරන්න. අපි බය නැහැ පැහැදිලිව අපි කියන්න ඕනේ. අපි දන්නවා මේ ගුරුවරු ඔක්කොම අපිට ඇතුලේ දන් දුන්න පණිවිඩය තමයි අපි ශක්තිමත් අරගලේ පෙරට ගෙනියන්න කියලා මේ සියලු දෙනා කියපු කාරණාව. ඒක නිසා ආණ්ඩුවට අපි කියන්නේ මේ වගේ වැඩවලින් බාල වැඩවලින් ගුරුවරුන්ගේ මර්ධනය කරන්න බෑ අරගල මර්ධනය කරන්න බෑ. ඉතිහාසයේ මේ වගේ දේවල් කළාට කවදාවත් අරගල නැවතුන්නේ නැහැ මේ පරිහරණය කරන්න අතීතේ භාවිතා කරපු බාල උපක්‍රම. හැබැයි දැන් ආණ්ඩුව පැත්තේ කියන කාරණයක් අපි සැලකිල්ලට ගන්න ඕනේ. දැන් ඔබම කියන විදිහට මේ ගුරු විදුහල්පතිවරු වැටුප් ප්‍රශ්නය අවුරුදු 20ක විතර කාලයක් දීර්ඝ කාලයක් තියෙන ගැටලුවක්. අවුරුදු 24ක ගැටලුවක්. ඉතින් ආණ්ඩුව කියන්නේ අපි කියනවා අයවැයෙන් මේක විසඳන්න මේ පිළිබඳව විසඳුමක් ලබා දෙන්න අවුරුදු 24ක් තිබිච්ච එක විසඳන්න අපිට මේ අපි දැන් ඉන්නේ අවුරුද්දාග මේ අවුරුද්දාග 2022 සඳහා වන අයවැයත් එක්ක ඉන්න කියන එක. අනිත් අතට රටේ කොරෝනා අභියෝගයක් තියෙනවා. ආර්ථික තත්ත්වය පිළිබඳ අපි හැමෝම දන්නවා. මේකට සාධාරණ කාලයක් දෙන්න බැරිද? දැන් අපි අවුරුදු 24ක් තිස්සේ මේ අරගලය කරනකොට විවිධාකාර විසඳුම් ආවා. හැම වෙලෙම විසඳුම් ආවම විසඳුම් ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් මේ මොහොතේ දෙමින් තියන්නේ ඒකයි. එතකොට මේක දීර්ඝ කාලයක් තිබ්බ අරගලයක් වුණාට මේ කැබිනට් පත්‍රිකාවෙත් පැහැදිලිවම තියෙනවා. පෞගිය ආණ්ඩුව කාලෙක උද්ඝෝෂණය කරා. ඒ උද්ඝෝෂණ අවස්ථාවේ කැබිනට් පත්‍රිකාව දාලා තිනවා. හැම අවස්ථාවකම කැබිනට් පත්‍රිකාවක් දාලා තිබුණා. ඒ දාලා තිබුණාට ඒ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක වුණේ නැහැ. එතකොට දැන් මේ සැරේ අපි අරගලේ පටන් ගන්න හේතුුනේ මේ සුබෝධිනී කමිටු වාර්තාව වෙනුවට වැටුප් කොමිසමේ වාර්තාවක් තමයි මේ දැම්මේ. එතකොට මේක වැරදි කියන කියන්නේ 7යි 18 දින ඇති කැබිනට් පත්‍රිකාවක් තමයි දැම්මේ. අපි ඒකට විරෝධය පළ කරා. විරෝධය පළ කරලා තමයි අපි ඊට පස්සේ මේ 7යි 22 කැබිනට් පත්‍රිකාව දැම්මේ. ඒ සාධනීය පියවරක් බව ඔබ පිළිගන්නවා. අපි පිළිගන්නවා. දැන් වෙලා තියෙන හැමදාම ওই ඉතිහාසෙ පුරාම සාධනීය පියවරන් අරන් තියෙනවා. අපි නෑ කියන්නේ 2008 කැබිනට් පත්‍රිකාවක් දැම්ම මේ ක්ලාස්ටර්ස් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපේ ඉතිහාසය පුරා මේ අවුරුදු 24ෙම අපිට තියෙන අත් දෙකේම තමයි ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක මේ සැරෙත් අපි දැක්කා. ගිය සතියේ අග්‍රාමාත්‍යරාගේ ප්‍රධානත්වයෙන් තිබෙන සාකච්ඡාවේදීත් අපිට පෙවුණා මේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ගිය සතියේ කැබිනට් මණ්ඩලෙත් මේක ක්‍රියාත්මක කරන්න තීරණයක් අරන් නැහැ. ඔබ සඳහන් කර අයවැය වෙනකම් විසඳන ඉන්න බැරිද කියලා. අයවැය සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් නැහැ. අපි සාකච්ඡා කරාම අයවැයෙන් මේක විසඳනවා කියලා කියනවා. අයවැයෙන් විසඳන්නේ මොකක්ද කියලා කියන්නේ දෙන්න යන්නේ මොකක්ද කියලා කියන්නේ අපි තිකින් තිකට ප්‍රශ්න කළා. ඇයි මොකක්ද ඔයගොල්ලෝ දෙන්නේ? දෙන දේ කියන්නේ ඔබ කියන වගේ රටට සාධාරණීකරණය කරනවා මේක යුක්තිසහගත සටනක් නෙවෙයි කියලා ආණ්ඩුව පාර්ශවයෙන්. ඒක වැරදි. නමුත් මේක යුක්තිසහගත සටනක් මෙරට ජනතාව අපි රට පෙළපාලි කියනකොට අපිට මඟ දෙපස ජනතාව අත වනවන අපිට සම්පූර්ණයෙන්ම සහාය පළ කිරීමක් කළේ ඔවුන් අපිව දිරිමත් කළා. ඇත්තටම ඒක නිසා අපි කියන මෙරට ජනතාවත් අපිත් එක්ක ඉන්නේ. දෙමව්පිය උද්ඝෝෂණය කරා අපි වෙන්නේ නුවර කරා අක්මන කරා महावकर दिखिन दिखाव प्रदेश मे कारण पैदली मुकद लंका विविध प्रदेश वाल एक दिगट हेम फलात्म नियोजने वेन उतुनगन हिरा तुलु पौक्य सुमान तुनकवाक्य काले तुल हेम विटम मे संधा गुरुवरुण के विशाल सहभागित्व तिबुणुभाव अपट लैपणु दर्शन वाली अपट पेरनो लंका में कोई प्रदेश एक तिबुणत में उद्घोषण वलट उद्योगी मत गुरु වරු විදුහල්පතිවරු සහභාගී වෙලා ඉන්නවා අපි දැක්කා. දැන් අපි පොඩ්ඩක් පැහැදිලි කරගමු මේ ගුරු විදුහල්පති කියන කණ්ඩායම දෙකම මේක ඇතුළේ ඉන්නෝනේ. ගුරුවරුන්ගේ ප්‍රශ්නයට අමතරව විදුහල්පතිවරුන්ගේ තියෙන විශේෂ ගැටලුව මොකක්ද? දැන් විදුහල්පතිවරුන්ගේ විශේෂ ගැටලු කීපයක් තියෙනවා. ඒ කියන්නේ දැන් ගුරු සේවයේ ඉඳන් විදුහල්පති සේවයේ තවම ඒ අවුරුද්දෙන් අවුරුද්ද විභාග නොපැවැත්වීම තුළ दापिगत 2005 गैसेट करा विद्वाल पर सेवे तरंग विभाग इधर 2006 विभाग दिव्य हत्तीम दुन्ने 2009 है सामारायट 2012 है हमारे 2010 है इधर गुरु सेवे इन्ना कुट और द्वादकट पास्तमा विद्वाल पर सेवे टेन इधर इधर गुरु सेवे उड़ड़ गया हम विद्वाल पर से तूने बैठपति ने पाल लिया इधर हाई पाल लिया टेनो ये वाक्य में 2010 से ईलंग विभाग है प्रवत्ति ईलंग विभाग है बांधवागे ने विभाग है विद्वालपति रोड 2010 नाम है ये तो विद्वालपति और गुरु सेवे उड़े है ना ये गुरु सेवे विद्वालपति सेवे पाल रहे तो मित्र एक सुविशेष ගැටලුවක් තියෙන එකට ගැලපුම් දීමනාවක් ලබා දීලා තිබුණත් ඒ දීමනාව විශ්‍රාමයට ප්‍රශ්න බඩපත් වෙනවා. ඒක නිසා ඒකට සුවිශේෂ පිළිතුරක් අවශ්‍යයි. ඉතින් ඒක නිසා මේ සුබෝධනී කමිටු වාර්තාව ක්‍රියාත්මක කිරීමයි ඔය ගැටලුවයි අතර සම්බන්ධයක් නැහැ. මේ ගැටලුව අධ්‍යාපන අමාත්‍යාංශය තුලින්ම විසඳාගත යුතු කොමිසමත් රාජ්‍ය සභාව කොමිසමත් එක්ක සාකච්ඡා කරලා විසඳාගත යුතු ගැටලුවක්. ඒක නිසා සුබෝධනී කමිටු වාර්තාවෙන් අපි කියන්නේ අපේ 97 අපේ වැටුප් විෂමතාවේ ආරම්භ වුණු තැන ඒ කියන්නේ 1997 BC පෙරලා කොමිෂමෙන් රාජ්‍ය අනිකුත් සේවාවල වැටුප වැඩි කර 160 කින් ගුරුවරුන්ගේ වැටුප නතර කරලා 297 කියන 3 කියන චක්‍රලකෙන් කිව්වා ගුරු සහ විද්‍යාල්පතිවරු ගැට පසුබ සලකා බලන්න ලැබෙයි කියලා. අනිත් අයගේ 160ක් වැඩි කියලා අපි පල්ලයට තිබ්බා. තාම පසුබ සලකා බලලා නැහැ. ඒකට අපි දෙගොල්ලන්ටම තියෙන ගැටලුවක් මේක. ඉතින් මේක නිසා මේකට මේ 97ට තමයි සුබෝධනී කමිටුව අපිව ගෙනියන්නේ. ගෙනියලා මෑත තියෙන මේ ප්‍රශ්න වලට විසඳුම අපි අභ්‍යන්තරයේක අධ්‍යාපන අමාත්‍යාංශය තුලින් සදාගත යුතු ප්‍රශ්නයක් හැටියට තමයි අපි දකින්නේ. ඔබ වෘත්තීය සමිති නායකයෙක් හැටියට චෝදනා කරනවා මේ කමිටු පත් කරාට පස්සේ මේ කමිටු වලට පත් වෙන්නේ පරිපාලන සේවා නිලධාරීන්. මේ නිලධාරීන් ගුරුවරුන්ට සුවිශේෂී සේවාවක් ගොඩනගා ගැනීමට කියන්නේ ගුරු සේවය අනිත් සේවා වලින් වෙන්කොට තබන සේවාවක් හැටියට සැලකීම හෝ ගුරුවරුන්ව විශේෂ තලයක තියා වැටුප් පහසුකම් ලබා දීම ගැන උනන්දු නොවන බව. දැන් මේ සංවාදය දැන් පහුගිය ටිකේම අපි බැලුවොත් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් ජනාධිපති කාර්යාලය නිලධාරීන් අනිත් පැත්තෙන් කැබිනට් පත්‍රිකා මේවා එක්ක ඔබ තාමත් ඉන්නවද ඒ ස්ථාවරය කියන්නේ මේ නිලධාරී තන්ත්‍රය राज्य निलधारी तंत्र गुरुवरुंगे प्रश्न विसंधान सूदानम नए किए पैदलियों में 1997 में प्रश्न विसंध हुआ मैं प्रश्न विसंधी में दी कटिट पे अमतिवरु यम के तीर्ण अगत गुरु सेवे अदान में अभिधान अलितुलात्मदली विजय लोक भंडार इवागे अमतिवरु हर आविला रिचर्ड क्षेत्र अमतिवर तमें क्रियात्मक करे එතකොට දැන් මේක විශාල සාකච්ඡාවකින් ආවේ 1981 වගේ ඈතකදී ගුරුවරුන් සඳහා වැටුප් කොමිසමක් ඇතුව GD දායරත්න කොමිසම කියලා. දැන් ඒවා වලින් පළලා ගුරුවරුන්ට ගුරු සේවයක් හදන්න කියලා යෝජනා කරලා තිබ්බේ. එතකොට දැන් 94 ඒ තත්ත්වය ලබා දුන්නාට පස්සේ 97 ඉඳන් මේ සාධාරණ කරා වගේ මේ නිලධාරීන් අංශයේ සමහර කොටස් මේ ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නේ. අපි දැක්ක මේ ළඟදී අපි මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා අපේ මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සහාය පළ කරන්න මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා. ඒකදී කොළඹ විශ්වවිද්‍යාල ආචාර්ය ජයන ජයවර්ධන හොඳ කතාවක් කිව්වා. එතුමිය සඳහන් කරපු කාරණාව තමයි ගුරු සේවයේ ඉන්නේ වෘත්තීය සුදුසුකම් සහිත උපාධිධාරීන්. ඒක වෘත්තීය සුදුසුකම් සහිත උපාධිධාරීන් වෙනත් සේවාවල විශාල වැටුපක් ගනිද්දී අද ලංකාවේ ගුරුවරු වෙන්න වෘත්තීය සුදුසුකම් සහිත උපාධිධාරීන් සම්පූර්ණයෙන්ම මේ අඩු වැටුපක් ගන්න. ඔවුන්ගේ ආරම්භක වැටුප 33300යි. 1000 ගණක් වැටුප. හැබැයි ඒ කියන්නේ මූලික උපාධියක් නොලත් ඇතම් විට පුහුණුව සඳහා ප්‍රවේශයක් නොලත් පිරිසක් මේ සේවාව ඇතුළේ ඉන්නවා. අරම පිරිසක් ඉන්න ගමන්ම එහෙම නැති පිරිසකුත් ඉන්නවනේ. දැන් පැහැදිලිවම දැන් ගුරු සේවය 1994 ආරම්භ කිරීමේදී ඔවුන් සඳහන් කළේ ගුරු සේවයේ 1, 2, 1 සහ 2, 2 කියන ශ්‍රේණි තුන පවත්වා ගැනීමත් සෙසු අයට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වලට පුළුවන් උපාධි දෙන්න. උපාධි සහ පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමා දීලා බඳවාගෙන ඒ අරා ගුරු සේවයට ශක්තිමත් කිරීම. දැන් ඒ වගේම අපි දන්නවා ගුරු සේවය 3/2 බඳව ගන්න උසස් පෙළෙන් බඳව ගන්න. එතකොට දැන් උසස් පෙළෙන් බඳව ගන්න අයට හම්බෙන වැටුප තමයි 27745ක් විතර හම්බෙන්නේ. රුපියල් 900 ගණන් මේ වැටුප. ඒ සුදුසුකමට ඒ වැටුපත් ඉතාම මදි. ඉතින් ඇත්තටම ගුරු සේවයේ 1994 යදලා මේක වෘත්තීය සුදුසුකම් සහිත සේවාවක් බවට පත් කරලා වෘත්තික සභාවක් හදලා වෛද්‍ය සේවය වගේ වෘත්තික සභාවකින් පාලනය වෙන සේවාවක් බවට පත් කරන්න තමයි ගියේ. නමුත් නැතක අපි දන්නවා අපි වැරදි කියලා කියන්නේ ගුරුවරුන්ගේ අතරම දැන් අපි ගුරුවරු ගන්නකොට අපි ගුරු සහායකයට ඉතාම අවම වැටුපකට බඳව ගත්තා. ආණ්ඩුව මොකද කරන්නේ? මේ අවම වැටුපකට බඳවා ගැනීම සඳහා මේ ආකාරයෙන් ගුරු සහායකයන්ට තියෙන කාර්යභාරය මොකක්ද? ගුරු සහායකයෝ අනිත් ගුරුවරු වගේ උගන්වනවා. අන්තිම අසාධාරණයි ඒක. ඒගොල්ලන්ට දෙන්නේ රුපියල් 10000යි. අන්තිම වැරදි ඒක. නොසලකලිමත් ඒක රුපියල් 10000කට කොහොම අනිත් ගුරුවරු වගේ ඒගොල්ලෝ හඳින්නේ? සමහරවිට ඔබ කියන්නේ ගුරු සහායකයන්ගේ කාර්යයත් ඉගැන්වීමමයි. වෙනසක් නැහැ. පඩිය අඩු කරන්න, දීමනාවක් ගෙවන්න ගත ක්‍රියාමාර්ගයක්. දැන් අපි දන්නවා දැන් උපාධිධාරීන් ගත්තනේ උපාධිධාරී වැඩසටහන. දැන් ඒ අයට ගෙවන්නේ 20000ක් ගෙවන්නේ. ඉතින් ඒ අයත් සමහර අය පාසල් වලට දැම්මම ඒගොල්ලෝ කරන්නේ උගන්වන්නේ. ඉතින් අර ඒගොල්ලන්ගේ ඔය වගේ පඩියකට ඒගොල්ලෝ අනිත් ගුරුවරු වගේ ඉන්න ඕනේ, අනිත් ගුරුවරු වගේ සියලු දේවල් කරන්න ඕනේ. ඉතින් මේක බරපතල ප්‍රශ්නයක්. මේක ඉතින් ආණ්ඩුව අර ගුරු හිය පියවන්න, ලාභ ශ්‍රමයක් ගන්න, සුදුසුකම් තියන අයට මේ වගේ නොසලකලිමත් භාවයක් කිරීම තමයි මේ තුල තියෙන්නේ. ඉතින් මේවා පෙන්න අනිත් පැත්තෙන් ඔබ කියන වගේ සේවාවට පඩි දෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් ආණ්ඩුව විසින්ම මතු කරනවා. ඒක නිසා අපි කියන්නේ සේවාවේ ගුණාත්මක භාවය පැත්තෙන් ගත්තම ආණ්ඩුව මීට වඩා කල්පනාකාරී වැඩ කළ යුතුයි කියලා අපි කියන්නේ. ජෝසප් ස්ටාලින් මැතිවරණ බෙහෙවින්ම ස්තුතියි අද උදෑසන පැතිකඩ සංවාදයට එක් වුණාට. බොහොම ස්තුතියි අපිට අවස්ථාව දුන්නාට.